අෂ්ටාංගික මාර්ගය කොටස් තුනකට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. එක ලෞකික ප්‍රඥාව, ලෞකික ප්‍රඥාවට වෙන් කළා තියෙන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. ඊළඟට සීලය, සීලයට බුදුරජාණන් වහන්සේ දෙවේ දේශනා කළා තියෙන්නේ සම්මා වාචා, කම්මන්තෝ ආජීවෝ. ඊළඟට සමාධිය, සමාධියට බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන්නේ සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. ඒ නිසා අපි ආර්ය අෂ්ටාංගික නිවන් මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතර සතිපට්ඨානයේ නෙමේ. දැන් මම ඔබලාට සතර සතිපට්ඨානයේ මතු කළා. බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගයේ සතර සතිපට්ඨානයේ කියලා කියන්නේ නිවන් මාර්ගයේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ නිවන් මාර්ගයේ භාවනාව කියලා කියන්නේත් නැහැ. නිවන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔබලා කවදාකවත් සතර සතිපට්ඨානයේ වැඩලා නිවර්ත යන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න. ඔබේ නිවන් මාර්ගයට යන්න නම් ඔබ ඔබේ සතර සතිපට්ඨානය අනිවාර්යෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වුණා වූ සතර සතිපට්ඨානයක් වෙන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් ඇති කරගන්නා වූ සම්මා සතියෙන් සම්මා සමාධිය තුළිනුයි ඔබ සතර සතිපට්ඨානයට යන්න ඕන. නමුත් මම ඔබලාට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන වැඩි කියන්නට සතර සතිපට්ඨානයට ගලන් යන්නේ අද සමාජයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කියලා වැඩක් නැහැ. ඔබද කියලා කියලා මට තේරුණා කියලා වැඩක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතයට දරා ගන්න අවශ්‍ය සංවිධුරු මනසක් මිනිසයාට නැහැ. ඔබද රට පුරා මේ ඇවිලෙන අප්‍රමාණ ප්‍රශ්න, ගැටලු, කම්කටොළු, මහපාර්ග වහිද්දී දකින්න දේවල් දිහා දැක්කාම සෑම කෙනෙක්ගේම හිත විසිරීලා තියෙන්නේ. එක පැත්තකින් ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, මේ සියල්ල දකිද්දී තෘෂ්ණාව උඩුදුවන සමාජයක පිනතුල්ලාට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන හිතන්න වෙලාවක් නැහැ. ඒ නිසා මේ සතර සතිපට්ඨානය ඔබලාට දෙන්නේ ඔබලාව සංසිඳුණු මනසක් ඇති කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු කරන්න. ඒක හොඳින් තේරුම් ගන්න. ඔබලාව ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු කරන්නයි මේ සතර සතිපට්ඨානය දෙන්නේ. සතර සතිපට්ඨානයේ මේ මොහොතේ නොදී මේ විසිරෙන හිතට විසිරීලා යන්න දුන්නොත් කවුරුත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථ ජීවිතේ ගන්නේ නැහැ. ඒ නිසා මේ ඔබ දක්ෂ වෙන්න ඔබේ සතර සතිපට්ඨානය අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෝෂණය වෙන්න ඕනේ. නැත්නම් කවදාකවත් සතර සතිපට්ඨානය සැබෑ නිවන කරා ඔබ වරන් යන්නේ. දැන් සම්මා දිට්ඨියේ බුදුරජාණන් වහන්සේ හේතුන් හතක් දේශනා කරනවා. කරුණෝ හතක් සම්මා දිට්ඨියට තියෙනවා. එක ඔබට තෙරුවන් කරේ සද්ධාම තියෙන්න ඕනේ. දෙක කර්මය කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ. තුන මැරිලා පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියන විශ්වාසය තියෙන්න ඕනේ. හතර අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය තියෙන්න ඕනේ. පහ ඕපපාතික සත්වයන් උපදිනවා කියන විශ්වාසය තියෙන්න ඕනේ. හය මට අධිගමලාභියෙක් වෙන්න පුළුවන් කියන විශ්වාසය තියෙන්න ඕනේ. දානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය තියෙන්න ඕනේ. දැන් ඔය විශ්වාස අත අපිට තියෙනවා නම් එයාට සම්මා දිට්ඨිය තියෙනවා. සම්මා දිට්ඨිය තියෙනවා නම් එයාට සියල්ලම තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන තේරුම ගන්න. සම්මා දිට්ඨිය තියෙනවා නම් එයාට සියල්ලම තියෙනවා. මොනවද තියෙන්නේ? එයාට සීලය තියෙනවා, එයාට සම්මා සතිය තියෙනවා, සම්මා සමාධිය තියෙනවා, සම්මා ඥාන තියෙනවා, සම්මා විමුක්තිය තියෙනවා. සම්මා දිට්ඨියේ ශක්තිය හේතුඵල ධර්මයන් තුලින් යා විද්‍යට අරන් යනවා. එහෙනම් ඔබටත් මටත් තාම උතුම් සෝවාන් ඵලයවත් සාක්ෂාත් කරගන්න බැරි වුණා නම් ඊට හේතුව මොකද්ද? සම්මා දිට්ඨියේ දුර්වලභාවය. සම්මා දිට්ඨියේ දුර්වලභාවය මොකද? සම්මා දිට්ඨියේ දුර්වල වෙන්නේ සම්මා දිට්ඨියේ වැඩෙන සමාජයක නෙමෙයි අපි ජීවත් වෙන්නේ. හිත විසිරෙන සමාජයක, ප්‍රශ්න උඩුදුවන සමාජයක, හිතක් පිළිබඳ විශ්වාසයක් නැති සමාජයක, හිත අපේ දරුවාට මොකක් වේද කියන සමාජයක, මේ සමාජයක හිත තැන්පත් වෙන සමාජයක් නෙමෙයි. ඒ සමග සම්මා දිට්ඨියේ එකාර්ථයක් කියන්නම්. දැන් ඔබලා ධම් පූජා කළා. දානේ ආනිසංස දැකීම මොකද්ද? සම්මා දිට්ඨියේ අර්ථය. දානේ ආනිසංස නොදන්නවා නම් කවදාකවත් එයා සම්මා දිට්ඨියටපත් වෙන්නේ නෑ. දැන් දානි ආනිසංස මොකද්ද? වර්ණය, සැපය, බලය. දැන් ඔබ හිතනවා නම් දානේ ආනිසංස වර්ණය, සැපය, බලය කියලා සම්මා දිට්ඨිය තියනවද නැද්ද? නෑ. හයියෙන් කියන්නේ පුතේ එතනින් නම් තියන්නේ නෑ. එහෙමනම් අපි නිවන් දැකලා මීට කල්ප ගානකට ඉස්සෙල්ලා
දානීය කියන්නේ වර්ණයේ සැපේ බලයේ කියලා විතරක් අපි ගන්නවා නම් අපි නිවන් දැකලා මීට කල්ප ගානකට අර අතීත බුදුරජාණන් වහන්සේලාගේ ශාසනෝ අපි නිවන් දැකලා එතන නෙමෙයි ඒකයි බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨිය තියෙනවා නම් සියල්ලම තියෙනවා. එතන සමාධියක් තියෙනවා. එතන ප්‍රඥාවක් තියෙනවා. එතන විමුක්තියක් තියෙනවා. එතකොට දැන් ඔබ පිළිගන්නවා දානීය කියන්නේ වර්ණයේ සැපේ බලය. ඔබ වර්ණයේ සැපේ බලය දානීය තුලින් ලැබෙනවා කියලා පිළිගත්තා. මේ සමාජයේ මේ ලෝකේ ජීවත් වෙන ධනවත් ප්‍රභු මහේශාක්‍ය කෙනෙක් දැක්කොත් මේ නම් දානේ ඵලයක් කියලා ඔබ ලකිනවද? හරි අසාධාරණද? එහෙම දැක්කනම් එහෙනම් ඉතින් ඔබ රහත්කම් ඉන්න ඕනේ. එහෙම අපි දැක්කට කවදාකවත් ඒක හිතුවේ මතුවේන්නේ නැහැ. අපි ලකින්නේ නැහැ. අපි ධනවත් ප්‍රභු මහේශාක්‍ය කෙනෙක් දැක්කොත් අපි ගැටෙනවා. ඒ අසාධාරණේ හම්බුකලා කියලා කියනවා. තේන්නද? ඒක සම්මාදිටියට ගල්පලා ලකින්නේ නැහැ. මේ ගමේ දුප්පත් මහත්කෙක් ඉන්නවා. එයාට මෙතෙන්ට ඇවිල්ලා දානයක් දෙන්න වත්කම නැහැ. මොකද එයා ඉන්නේ මොනවද? උදේට පට්ටේකුයි පොල් සංගෝලෙකුයි. නමුත් එයා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා සද්ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක්. එයා දානීය ආනිසංස දන්නවා. එයා ගෙදර හදාගත්ත පොල් සංගෝලෙ අරගෙන මෙතෙන්ට ඇවිල්ලා පාත්‍රයට බෙදනවා. ගෙදර හදාගත්ත මැල්ලුම ගෙනල්ලා පාත්‍රයට බෙදනවා. නමුත් එයා ඇයි බෙදන්නේ? එයා දන්නවා දානි ආනිසංසපත් එයා ඊට වඩා දෙන්න දෙයක් නැහැ. එයාට මෙතෙන්ද ගේන දානයක් නැත්නම් එයා බලුපක කවුරුට හරි දානි ටික දෙනවා. මොකද එයා දානි ආනිසංස දන්නවා. මිනිස්සු බයිනෝ අල්ලපු ගෙදර මනුස්සයා බයිනෝ. මේ මනුස්සයාට කන්නත් නැහැ. මේ මනුස්සයා හැමදාම පන්සල දානි අරගෙන එයා ඒ වහන්නේ. එයා අහන්නේ බුදුරජාණන් වහන්සේ කිව්ව දේ. දැන් එයා මෙහෙම දන් දීලා වයසට ගිහිල්ලා මුළු ජීවිතේම දන් දුන්නා. එයා කොහෙද ඉන්නේ දැන් මේ දුප්පත් පැලේ? එයා ඉපදුනේ මේ ගමේ තියෙන ග්‍රාමීය රෝහලේ. එයා ග්‍රාමීය රෝහලේ ඉපදුනා දුප්පත් පැලේ ජීවත් වෙනා පොල් සම්බෝලයි බතුයි දෙන්න තියෙන දේ දන් දීලා මරණාසන්න මොහොතේ දානයන් සිහිපත් කරගෙන යා මැරෙනවා. එයා ආයිමත් ග්‍රාමීය රෝහලේ ඉපදෙයිද? එයා දානිය සිහිපත් කරගෙන මැරිලා සංඝයා අරමුණු කරගෙන වස්වසා වැඩ සිටිය සංඝයා අරමුණු කරගෙන දීපුවා සිහිපත් කරලා ඊළඟට යා පටිච්ච සමුප්පන්න විපදෙන්නේ කෝටිපති අම්මා කෙනෙක්ගේ මව් උසේ. ඒ දරුවා බිහි වෙන්නේ අවලෝක රෝහලේ ආසිරි රෝහලේ. ඒ දරුවා බිහි වෙනකොට කෝටි ගානක වත්කමක්. ඒ දරුවා ධනපති පන්තිය බංග වේවා කියන සාධාරණද සාධාරණ දෙයක් දෙන්න සම්මාදිකය තියෙන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කසල සෝදනය කරපු සුමීතරන් රාහුල කුමාරයාට සම මෙස්සිත පැතුරුවේ මේවා හේතුඵල ධර්මයන්. අපි එදෙන් දෙන්න ඕනේ. අපි දුප්පත් කෙනෙක් දකින්නකොට ගැටෙනවා නම් ඒකෙන් අපි තුල සම්මාදිකය තියනවද? නැහැ. මෙතෙන්ට දානේ බෙදන්න කවුරු ආවත් පොල් සම්බෝලේ ආවත් කුකුල් මස් කෑල්ල ආවත් මහත්යෝ තෙරුවන් සරණයි සූපත් වේවා ඉතරයි අපිට. ඊට වඩා දැන් ඒ සියල්ල හේතුඵල ධර්මයන් කර්මයේ කල්පල. එහෙනම් දානේ දානේ ආනිසංස කියන්නේ ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ මනුස්ස ලෝකේ යම් මහේශාක්‍ය ප්‍රභු ධනවත් කෙනෙක් දකිද්දී මේ නම් දානේ ඵලයක් කියලා සූපත් වේවා කියලා දකින්න. තේරුණාද? එතකොට තමයි ධර්මයක් දැක්කා මේ ඔබේ ධර්මයක් දකින්නේ දානේ ආනිසංස දානේ ආනිසංස. එහෙම නැත්නම් අපි ධන ධනවතා කුලවතා නිලවතා කියලා අපි වෛර කරනවා නම් තේනද? අපි මේ 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 වාදා කරනවා නම් කවදාක්වත් සම්මාදිට්ඨිය අපිට ගන්න නැහැ. ඒ නිසා අපිට වර්ණයේ සැපේ බලයේ දුර්වල නම් අපි ධනේ මහේශාක්‍ය භාවයෙන් අඩු නම් අපි දක්ෂ වෙන්න ඕනේ ධනේ බලයේ මහේශාක්‍ය භාවයේ අපේ ජීවිතේ ලබන ධර්මතාවයේ ජීවිතේ එකතු කර ගන්න. එම ගන්නේ කොහොමද? සාඳුකින් පෙළගය දැන් ඉතින් ඇකිටලා අන්තිම සතරක සැරසෙනවා කිව්වොත් ගන්න පුළුවන්ද? මේ පාර සාඳුකින් ඉපදිලා ඊළඟට සතර පායටයි. එහෙනම් සාඳුකින් පෙළගය දැන් ඉතින් ඇකිටලා කර්මය කර්මඵල විශ්වාසයෙන් ගන්න දෙන්න අන බුදුදහම. අන සම්මා. එහෙනම් අපි මේ දානේ ආනිසංස පක්ෂය අපි දෙන්න අරන් යන්න ඕනේ. පොසත් කෙනෙක් දකිද්දී සුවපත් වේවා කියලා දකිනවා වගේම අද දහවල් කන්න නැති කෙනෙක් දකිද්දී යාට සුවපත් වේවා කියලා පොහසත් භාවයෙන් දුප්පත් භාවයෙන්
ඔබ පෝසතෙක් වෙන දක්ෂ වෙන්න. ඒ පෝසත් භාවයක් දුප්පත් භාවයක් දෙකම සංස්කාරයක්. මේ සංස්කාරයෝ අනිත්‍යයි කියලා දැකලා ඔබ සමාජයේ තියෙන පෝසත් භාවයක් දුප්පත් භාවයක් උපයෝගී කරගෙන පෝසත් භාවයක් දුප්පත් භාවයක් දෙකම ලෝකයේ තුල තියලා ඔබ ලෝකේ නිදහස් වෙලා යන්න. අර සුනීත පාරේ අසල හොදපු කෙනා අන්ත දුප්පතේ බුදුරයන් වහන්සේ එනකොට කානුවට බැස්සා. අවසානයේ මොකද කළේ? ඒ සුනීත පෝසත් භාවයක් දුප්පත් භාවයක් දෙකම ලෝකයේ තුල තියලා උන්වහන්සේ නිදහස් වෙලා යා. ඒ දෙකමයි තිකාටද? දුප්පත් භාවයයි තිකාටද? ලෝකයට අවිද්‍යාවට. පෝසත් භාවයයි තිකාටද? ලෝකයට අවිද්‍යාවට. අවිද්‍යාවටයි තිදී ඔබ ගන්න යන්නේ එපා. අන්න බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨිය දේශනා කරන්නේ එකයි. දුප්පත් භාවය පෝසත් භාවය ලෝකයේ තුල තියලා ඒවයිති ලෝකෙට ඒවයිති දුකට ඔබ මේක නිදහස් වෙලා අන්න සම්මාදිට්ඨිය ඒකාන්තයක් ඈ. ඒකයි බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කියනවා නම් සියල්ලම ආයිමත් යාට කොතනකවත් වරදීන්නේ. දැන් යා දන්නවා නම් දානේ ආනිසංස භක්තිය හරියට මේ ලෝක ධාතුවේ මොන ධනවතා දැක්කත් මොන දුප්පතා දැක්කත් මොකද වෙන්නේ? එයාගේ හිත සමාධියටයි යන්නේ. එයාගේ හිත සමාධියට. මොකද ඇලෙන් ගැටෙන්නේ නැහැ. එයා දන්නවා දුප්පත් භාවයක් හෝසත් භාවයක් ඒක ඵල ධර්මයක් ගැටෙන්නේ නැහැ. අර මහා පාරේ කන්න නැතුව කෙනෙක් හිඟාක කනවා දැක්කත් එයා තුලිනුත් එයා ධර්මයක් දකින්නේ මේ අනිත් සංස්කාරයක් මේ සංස්කාරයෝ. එතනම හිත සමාධිමත්. ඒ හිත අරන් යන්නේ කොතෙන්ද? විදන් සනාවට. ඒකයි කියන්නේ සම්මාදිට්ඨිය තියනවා නම් සියල්ලම තියෙනවා. ඒ නිසා මට ආර්ය ශ්‍රාණගේ මාර්ගය විග්‍රහ කරන්න බැහැ මේ වෙලාව නෙමෙයි. මම කෘති කාරණයක් කිව්වේ. ඔය ඔක්කොම පුරුදුන දැන තමයි සම්මාදිට්ඨිය ශක්තිමත් වෙන්නේ. එතකොට තමයි අපි සම්මා සමාධිය කරා යන්නේ. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා පතරගම දෙවියන් මාර්ගඵලලාභී දෙවි කෙනෙක්ද කියලා. පිටුතුනේ අපි ධර්මයන් දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍ර විනය අභිධර්මයන්ට යටත්ව. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ විනය සූත්‍ර අභිධර්මයන්ගෙන් බාහිරව අපිට ධර්මයන් දේශනා කරන්න බැහැ. මොකද අපි ඒ වගේ විශ්වාසයෙන් දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ කියන කිසිම සූත්‍ර ධර්මයක සඳහන් වෙන දෙවිවරු කවුද? සත්‍ර දෙවියෝ ගැන සඳහන් වෙනවා, සතර වරම් දෙවියෝ ගැන සඳහන් වෙනවා, විස්කම් දෙවියෝ ගැන සඳහන් වෙනවා, මාතලේ දෙවියෝ ගැන සඳහන් වෙනවා. එහෙනම් ඔය වගේ ශාස්ත්‍රීය දිව්‍යතලවල ඉන්න දෙවිවරු තමයි සූත්‍රගත ධර්මවල සඳහන් වෙන්නේ. අපි මේ මනුස්ස ලෝකයේ තුල අදාහන කිසිම දෙවි කෙනෙක් ගැන සූත්‍රගත ධර්මයක සඳහන් වෙන්නේ ඒක මම බොහොම විශ්වාසයෙන් කියනවා. ඒ නිසා සූත්‍රගත ධර්මයක සඳහන් වෙන්නේ නැති දෙවිවරු ගැන අපිට මුකුත් කියන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. සූත්‍රගත ධර්මයක සඳහන් වෙන්නේ දෙවිවරු ගැන අපිට කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට පනවල තියෙන්නේ දෙවියා කියන කෙනා. සක්‍ර දෙවියා කියන කෙනා දුක තුලද ජීවත් වෙන්නේ නැද්ද? අයින් කියන්නේ දුක තුල. සුසුජම්පතිය සක්‍රයාගේ බිරිඳ ජීවත් වෙන්නේ දුක තුලද නැද්ද? එතකොට මේ සතරවරම් දෙවියෝ ජීවත් වෙන්නේ දුක තුලද නැද්ද? ඒගොල්ලෝ තාම රහත් ඵලයටපත් වෙලා නැහැ. එතකොට දුක තුල ජීවත් වෙන කෙනෙක්ගෙන් අපිට සැපවිඳ කළ වැඩක් තියනවද? පුළුවන්ද? ඒගොල්ලෝ දුක තුලයි ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ දුක තුලයි ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ උත්සාහ කරන්නේ අපි මේ කියන බණ දිව්‍ය සෝත ජීව චක්ක වලින් අහලා ඒ බණ නුවණින් මෙනෙහි කරලා ඒගොල්ලෝ රහත් ඵලයට පත් වෙන්නේ. ඒගොල්ලෝ සෝවාන් ඵලයට පත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙන්නේ දෙවියන්ට අනිවාර්යෙන් පින් දෙන්න. දෙවියන්ට පින් දෙන්න. පින් දෙන්නේ නැත්නම් ඒ කියන්නේ අපේ ඒක දුර්වලභාවයක් ඈ. ඒක බුදුදහමේ කොටසක්. අනිවාර්යයෙන්ම අපි රැස් කරන පින් අපි දෙවියන්ට අනුමෝදන් කරන්න ඕනේ. ඒක උඩ තමයි දෙවියන්ගේ ආශිර්වාදය සැලසෙන්නේ. බොහෝ හොඳ කෙනෙක්, තෙරුවන් සරණ ගිය කෙනෙක්, මොහු මේ සීල් රකින්න කෙනෙක්, මොහු දෙවියන්ට පින් දෙන කෘතවේදී කෙනෙක්, මොහු බුදුරජාණන් වහන්සේට ගරු කරන කෙනෙක්. එම් කියලා දෙවියන්ගේ ආශිර්වාදය අපිට දෙවියන්ගේ ආශිර්වාදයේ එමුණා කියලා විපාක වෙන සංස්කාරයන් නවත්තන්න දෙවියන්ට පුළුවන්ද? දෙවියන්ට බැහැ. විපාක මොකද? දෙවියන් උන් සංස්කාරය. දෙවියන් දැන් කතරගම දෙවියෝ තීරණය කළොත් මං හිට ශාස්ත්‍රීය දිව්‍යතලයකට යනවා කියලා යන්න පුළුවන්ද? යන්න බැහැ. කතරගම දෙවියන් උන් ශාස්ත්‍රීය දිව්‍යතලයකට යන්න නම්
කතරගම දෙවියෝ තින් කරලා මෛත්‍රිය වඩලා තුෂ්ණා පච්චය උපාදාන ධර්මතාවය තුනයි පටිච්ච සමුප්පන්නව කවදාහරි දිව්‍ය ලෝකයකට එන අපි ඔක්කොම එකතු වෙලා ඉන්නේ. නමුත් අපිට වඩා දෙවියන් පිනේ ඉහළයි. ඒසා බුදුරජාණන් වහන්සේ කියන දෙවියන් පින් බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම දෙවියන්ට පින් දෙන්න. දැන් ඔබ මේ ගමේ ජීවත් වෙලා ගමට ආදරෙන් ගම හදලා ගම ගොඩනගලා ලින් කපලා පාරවල් හදලා පන්සල් හදලා මේවා ඔක්කොම උපාදානය කරගෙන සිල් ආරක්ෂා කරලා මෛත්‍රිය වඩලා ගමේ හැමෝමත් එක්ක නගරේ හැමෝමත් එක්ක හොඳින් ඉඳලා මරණ වේලාවකට මොකද වෙන්නේ? ගම තෘෂ්ණාවෙන් උපාදානය වෙනවා. ඔබ ගම තෘෂ්ණාවෙන් උපාදානය කරගත්ත ඔබේ සීලේ ශක්තිමත්, මෛත්‍රියේ ශක්තිමත් ඔබ මේ ගමේම දෙවියෙක් වෙලා උපදිනවා. පටිච්චසමුප්පන්න දෙවියෙක්. එතකොට මේ පටිච්චසමුප්පන්න දෙවියෙක් වෙලා ඉපදිලා දැන් මේ ඔබ මේ ගමේ ජීවත් වෙනකොට ගහක් අසුරු කරගෙන, බෝධීන් වහන්සේ නමක් අසුරු කරගෙන, පන්සලක් අසුරු කරගෙන, සුද්ධ ස්ථානයක් අසුරු කරගෙන ඔබ දැන් දෙවියෙක් හැටියට ජීවත් වෙනකොට කවුරු හෝ සමාධිමත් හිතක් තියෙන කෙනෙකුට මේ දෙවියා දර්ශනය වෙනවා. ඔන්න දර්ශනය වුණාට පස්සේ ඔන්න යනවා කතාව අහවලා දෙවියෙක් වෙලා. දෙවියන් ඔය අපි මේ කතා කරන මනුස්ස ලෝකයේ අපේ මේ සමාජයේ ඉන්න දෙවියෝරු කියන්නේ ඔන්න ඔය විදියට පොද නැගෙනා වූ දෙවියෝ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ගම්වල, මේ නගරවල, මේ පළාත්වල මේවා ආදරයෙන් රැකබලාගෙන සීලෙන් ආරක්ෂා කරලා මෛත්‍රී වඩලා මිනිසුන්ට උදව් කරලා ඒවා උපාදානය කරන මෙරිලා ඒ පළාත් ඒ නගරවලට අධිකෘත දෙවියන් වෙලා ඉපදෙන. ඉතින් දැන් ඒගොල්ලන්ට අපි පින් දෙන්න ඕනේද නැද්ද? පින් දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවා සමාජයත් එක්ක බැඳිලා තියෙන දේවල් අපිට වෙනස් කරන්න එපා. ඒක වෙනස් කරන්න එපා. අපි දන්නවා කතරගම දෙවියෝ කතරගම සමාජයත් දකුණු සමාජයත් එක්ක බැඳිලා ඉන්නේ. ඒ කතරගම දෙවියන් නිසා මිනිස්සු අප්‍රමාණ යහපත් දේවල් කරගන්නවා, පින් කරගන්නවා. මොකද කතරගම දෙවියන් නිසා මිනිස්සු මරන්න යනවාද? සතු මරන්න යනවාද? බොරු කියනවාද? නැහැ. ඒ කතරගම දෙවියන් විශ්වාසයෙන්, සමන් දෙවියන්ගේ විශ්වාසයෙන්, විභීෂණ දෙවියන්ගේ විශ්වාසයෙන් මිනිස්සු අප්‍රමාණ පිනපැත්තට යොමු වෙනවා. දැන් ඔබ ගිහිල්ලා කතරගම මේ අපේ සමන් දෙවියන්ට පූජා වට්ටියක් තියෙනවා. හරිද? එතකොට ඔබ සමන් දෙවියන්ට පූජා වට්ටියක් තියලා දැන් එන ගමන් පාරේ ඉන්නා මිනිස්සේ එයාටත් ඔබ බත් පාන්සලයක් අරන් දෙනවා. මේ දෙකම දානයක්ද නැද්ද? දැන් සමන් දෙවියන්ට දුන්නේ දානයක්. මේ අනි අර මිනිස්සේ බත් පාන්සලේ මේ දෙකෙන් ආනිසංස වැඩි කාණද? දෙවියන්ට දුන්නා වූ දානේ. හොඳට තේරුම් ගන්න. දෙවියන් දුන්නා වූ. නමුත් යම් මේකින් මේ මිනිසයා සෝවාන්, සකෘදාගාමි, අනාගාමි කෙනෙක් නම් එයාට මේ මිනිසයාට දුන්නේ දානයයි මහත්ඵල පාන්සල. ඒතකොට මේ මිනිසයා සද්ධානුසාරී, ධම්මානුසාරී කෙනෙක් නම් ඔබ දෙවියන්ට පූජා කරන පූජා වට්ටියක් මිනිසයාට දුන්නා වූ දෙයට වඩා ආනිසංස. එහෙනම් දැන් අපි ඒක වළක්වනවද? අන්න බුදුරජාණන් වහන්සේ කියනවා වළක්වන්න යන්න එපා. ඒ තුලින් හරි මිනිසයාට පිනේ ශක්තිය වැඩි කරලා දෙන්න. තේරෙනවද? ඒ නිසා දෙවියන් අපි ප්‍රයෝගී කර ගන්න ඕනේ. දෙවියන්ට පින් දීලා ඒ තුලින් අපේ ජීවිතේ ශක්තිය ඇති කරගන්න. අපේ ජීවිතේ ශක්තිය, අපේ ජීවිතේ ආත්ම විශ්වාසය ඇති කරගන්න. දැන් ඔබ දේවාලයට ගිහිල්ලා පූජා වට්ටියක් තියලා මාම විභාගයෙන් පාස් වේවා කිව්වොත් දෙවියන්ට පුළුවන් ද විභාගයෙන් පාස් කරන්න? දෙවියන්ට ඔබ විභාගයෙන් පාස් කරන්න බැහැ. ඔබේ සංස්කාර වෙනස් කරන්න දෙවියන්ට පුළුවන්ද? බැහැ. ඔබ මොකද කරන්නේ? දෙවියන් උපයෝගී කරගෙන ඔබේ ආත්ම ශක්තිය ශක්තිමත් කර ගන්න. ඔබේ ආත්ම ශක්තිය දැන් ඔබට විශ්වාසයි මං දෙවියන්ට පූජාවක් තිබ්බා, දෙවියන්ට පොල් ගෙඩිය ගැහුවා, හරියට දෙකම මැද්දෙන් පැනුණා, දෙවියෝ මං ගියා බලනවා. ඒ නිසා යා තව තව ශක්තිමත්ව පාඩම් කරලා විභාගේ පාසෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා සමාජයත් එක්ක බැඳිලා තියෙන යහපත් දේවල් වෙනස් කරන්න යන්නේ. ඒවාට ඒ විදිහට පවතින දෙන්න. නමුත් දෙවියන්ට පින් දෙන්න. නමුත් දෙවියනුත් අපි වගේම තාම දුක තුලයි. රහත් ඵලයේ පත් වුණා නම් එයා දිව්‍ය ලෝකේ කියන විදිය නෑ. එහෙම නැත්නම් අනාගාමි ඵලයට පත් වුණා නම් එයා ඉන්නේ අනාගාමි බ්‍රහ්ම තලයේ. තේරෙනවද? ඒ නිසා දිව්‍ය ලෝකවලත් රහත් උත්තමයෝ ඉන්න පුළුවන් දෙවියෝ. මොකද දිව්‍ය තලයේ කියලා රහත් වුණා නම් ඒ මොහොතේම පිරිනිවන් පාන විදිය
නැහැ තේනද? යා දවස් 7ක් අපි අපි දිව්‍ය ලෝකේ දවස් 7ක් කියන අපිට වගේ නෙමෙයි ඒක අවුරුදු ලක්ෂ ගාන පේන පුළුවන් තේනද? ඒ නිසා දිව්‍ය ලෝකේ රහත් ඵලයට පත් වෙච්ච දෙවි කෙනෙක් නැහැ කියලා කියන්න බෑ. නමුත් අනාගාමි ඵලයට පත් වුණා නම් අනිවාර්යයෙන්ම යා අනාගාමි බ්‍රහ්මතලයකට. ඒ නිසා කතරගම දෙවියන් අනාත්ම මේ මාර්ගඵලලාභී සෝවාන් දෙවි කෙනෙක් කියලා මම නම් කියන්න දන්නේ නැහැ. මොකද සූත්‍රගත ධර්මවල ඔය මනුස්ස ලෝකේ අපි අගහන කිසිම දෙවි කෙනෙක් ගැන සඳහනක් වෙලා නැහැ. නමුත් අපි අගහන, අපි ගරු කරන, ඔබලා විශ්වාස කරන ඒ විශ්වාසයන් කවදාකවත් නැති කරගන්න ඕනේ නැහැ. ඒක ඔබේ යහපත උදෙසා හේතු වෙන්නේ. නමුත් ඔබ දක්ෂ වෙන්න ඕනේ දෙවියන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ඔබේ ජීවිතවලට එකතු කරගන්න. සාදු කියන්න.